नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। හැම දිනාටම තෙරුවන් සරණයි. අදත් අපි බලාපොරොත්තු වන්නේ ධම්මානුපස්සන ධර්ම සාකච්ඡා මාලාවේ තවත් වැඩසටහනක් මෙලෙසින් ඔබ වෙත ගෙනෙන්න. අපි පසුගිය වැඩසටහනේදී සාකච්ඡාවට බඳුන් කළා බෞද්ධයෙක් කියන්නේ කවුද? බෞද්ධයෙකු වීමට අවශ්‍ය කරන මූලික කාරණා මොනවාද කියන කාරණා සම්බන්ධයෙන්. එහෙදි විශේෂයෙන් අපි කල්යාණ මිත්‍රයෙකු සතු ලක්ෂණ මොනවාද කියලා සාකච්ඡා කරපු අතරම ඒ කල්යාණ මිත්‍රයන් අතරේ උත්තරීතරම කල්යාණ මිත්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියන එකත් අපි අවධාරණය කළා. එත් එක්කම මේ ශාසනය සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්යාණ මිත්‍ර සේවනයේ මත කියන එක අපි ඔබට අවධාරණය කරලා ප්‍රකාශ කළා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ ඒ උතුම් කල්යාණ මිත්‍රයාණන් වහන්සේගේ ඇසුර ලබාගෙන උන්වහන්සේ විසින් දේශනා කරපු ධර්ම මාර්ගයේහි ගමන් කිරීම සඳහා ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්‍රාවක ඒ මහා සංඝ රත්නය පිළිබඳව කරුණු කාරණා සාකච්ඡාවට භාජනය කරන්න. ඉතින් එය දිග මාතෘකාවක් බවට පත් වෙන නිසා අපි මේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් පිළිබඳව අවස්ථා තුනකදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. බෞද්ධයා කියන්නේ තෙරුවන් සරණ ගිහිපු කෙනෙක්නේ. ඒ නිසා බෞද්ධයෝ හැමෝම දැනගන්න ඕන තමන් සරණ ගිය තෙරුවනේ තියෙන වටිනාකම. මොකද තෙරුවන්ගේ ගුණය දැනගන්න තරමට තමයි තෙරුවන් කෙරෙහි පැහැදීම ඇති වෙන්නේ. ඒ නිසා ඒ ප්‍රසාදය ඇති කරගත්ත කෙනාට තමයි අවබෝධයෙන් තෙරුවන් සරණ යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ශ්‍රද්ධාව දියුණු කරගන්න පුළුවන්කම තියෙන්නේ එතකොටයි. ශ්‍රද්ධාව ඇති වෙන කෙනාට තමයි මේ ශාසන මාර්ගයේ හැම කුසලයක්ම වඩන්න පුළුවන්කම තියෙන්නේ. ශ්‍රද්ධාව දියුණු කරගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි තෙරුවන් ගුණ දැන ගැනීම. ඒ තෙරුවන් අතර පළවෙනි රුවන වන්නේ බුද්ධ රත්නේ. එනිසා අද දවස අපි බුදු ගුණ පිළිබඳව සාම්ප්‍රදායික බුදු ගුණයන් පිළිබඳව විස්තර කතනයකට වඩා බුදුරජාණන් වහන්සේ සතු ඒ අසීමිත ගුණ කඳ පිළිබඳව ඔබට දැනෙන හැඟෙන ලෙසින් විස්තර කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා අදත් අපේ මේ ධර්ම මණ්ඩපයේට වැඩම කර සිටින අපේ හාමුදුරුවෝ ඉතාම සමත්කම් දක්වන බොහෝම සදහැතියන්ගේ ශ්‍රද්ධාව වර්ධනය කිරීමේලා සුවිශේෂ සමත්කම් දක්වන ස්වාමින් වහන්සේ නමක් බව බෞද්ධයා නාලිකාවට හිත ඇති ලබැඳි ප්‍රේක්ෂක ඔබ හොඳින් මේ වෙනකොටත් හඳුනාගෙන තිබෙනවා. ඉතින් සිරිත් පරිදි අද දවසේ අපේ මේ උතුම් ධර්ම සාකච්ඡාව සුපෝෂණය කිරීම සඳහා මේ ස්ථානයට වැඩමවා වැඩ සිටින තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති වගේම ඩුබායිහි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි හාමුදුරුවෝ ඉතාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක අපි හාමුදුරුවෝ මේ වෙලාවේදී පිළිගන්නවා. අද
මා සඳහන් කළ පරිදි අපේ පඤ්ඤා සිරිහා මුදුරුවන්ගෙන් අපි විමසා බලන්නට කැමති පළමුවෙන්ම අපි හැමෝම මහත් ගෞරවයෙන් සරණ ගිය ශාස්ත්‍රත්වය පිළිගත් ඒ උත්තමයාණන් වහන්සේ අපේ සර්වඥ යානන් වහන්සේ අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරුණු කාරණා ටිකක් විග්‍රහ කරගන්නට අපේක්ෂා කරනවා මම මේ විදිහට අපේ සාකච්ඡාව ආරම්භ කරන්නම් අපේ හාමුදුරනේ කවුරු හරි නන්නාඳුනන කෙනෙක් බුද්ධාගම පිළිබඳව කරුණු කාරණා පිළිබඳව එච්චරට මූලික අධ්‍යයනයකින් තොර කෙනෙක් ඇහුවොත් බුදුහාමුදුරෝ කියන්නේ කවුද කියලා අපි කොහොමද ඒකට උත්තර දෙන්නට පටන් ගන්නෙ? තෙරුවන් සරණයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉතින් ඇත්තටම බුදුරජාණන් වහන්සේ පිළිබඳව කතා කරන්න කලින් විශේෂයෙන්ම දෙයක් මතක් කරන්නට ඕන. අපි වගේ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පිළිබඳව විස්තරයක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපිට විතරක් නෙමෙයි සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන උත්තමයන් වහන්සේ නමකටවත් සරුවඥන් වහන්සේ පිළිබඳව විස්තර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මහා ශ්‍රාවකයන් වහන්සේ නමකටවත්, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමකටවත්, පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත්, ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට, තවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ මේ බුදුගුණ ප්‍රකාශ කළොත් ඒ කල්පයක් ජීවත් වෙන්නේ කල්පයම ගිවිලා යනවා කියනවා. මේ නමුත් බුදුගුණ කියලා නෙම කරන්න බෑ කියනවා. එහෙම ඇත්තටම අපේ බුදුරජාණන් වහන්සේ අපි තේරුම් ගත්ත විදිහට අපේ ස්වාමීන් වහන්සේ අහපු පිළිවෙලට බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්න හොඳම වචනයක් මට හිතෙන්නේ තථාගත කියන මේ වචනය. සූත්‍ර පිටකයේ බොහෝ තැන්වල තථාගතෝ භික්කවේ කියලා තමයි සඳහන් වන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල තමන් වහන්සේ හඳුන්වගෙන තියෙන තථාගත කියලා. ඉතින් පාලි භාෂාවෙන් තථා කියලා කියන්නේ එසේ වූ කියන එක. ආගත කියලා කියන්නේ එසේ වූ තත්වයට පත්වෙච්ච උත්තමයා කියන එක. දැන් ස්වාමීන් වහන්සේ අපි පුරුදු වෙලා තියෙන්නේ මේ ලෝකේ තියෙන දෙයකට තව දෙයක් සංසන්දනය කරන්න. අපි පුජ්‍යලෙක් දැක්කොත් හා ඔයා වගේමයි අරයා කියලා අපි කියනවා. ගෙදරකට ගියොත් ආනේ මේ ගෙදර වගේමයි අහවල් ගෙදර කියනවා. සමහර විට රටකට ගියොත් ආ මේ රට වගේ තමයි අහවල් රට කියනවා. ඒ වගේ අපි තියෙන දෙයක් තමයි තව දෙයකට සංසන්දනය කරන්නේ. එහෙම සංසන්දනය කරන්න ලෝකයේ වස්තුවක් නැහැ. කියන්නේ ඒකයි මෙසේ වූ තත්වයට පත්විච්ච උත්තමයා නෙවෙයි එසේ වූ තත්වයට පත්විච්ච උත්තමයා. ඒත් ඒකෙන් තේරෙනවා බුදුරජාණන් වහන්සේ පිළිබඳව මේ ලෝකේ මොනම වස්තුවක්වත් නැහැ සරුවත්ඥන් වහන්සේ සංසන්දනය කරන්න සමකරන්න. එහෙමනම් තථාගත කියන වචනේම බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපට ඇත්තටම තේරෙනවා. ඊළඟට අපි විශේෂයෙන් හිතන්න ඕනේ දැන් සමහර අය හිතනවා නවාරහදී බුදුගුණ හා බුදුරජාණන් වහන්සේ සතුව තියෙන්නේ මේ ගුණ නවයේ කියලා හිතනවා. නමුත් එහෙම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සතු අනන්ත අපරිමාණ බුදුගුණ සමුදායක් තියෙනවා. අපිට තේරුම් ගන්නට මේ බුදුගුණ නවයකට කොටු කරලායි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි ඒ නවාරහදී බුදුගුණ අපේ සදහැවේ තියන් නිතරම සද්ධායනා කරනවා. ඒ වගේ තේරුම් සද්ධායනා කරනවා. සියලු කෙලෙස් නැති කරපු නිසා අරහං, පරෝපදේශ රහිතව ධර්මය අවබෝධ කරපු නිසා සම්මා සම්බුද්ධ, ඒ වගේම සියලු විද්‍යාවන් දැනගෙන ඒ විද්‍යාවන් තුළ ජීවත් වුණා. දැන් ලෝකයේ අද බොහෝ දෙනා විද්‍යාවන් ප්‍රකාශ කරාට ඒවා තුළ ඉන්නේ නැහැ. භාගතුන් වහන්සේ විද්‍යාවන් දේශනා කළේ විද්‍යාවන් තුළ ජීවත් වුණා, විද්‍යාචර්ණ සම්පන්න. ඊළඟට සුන්දර ගමන, සුන්දර ගමනකින්
නිවනට වැඩම කළා කියන එක. ඉතින් ඇත්තට මෙතන කියන්නේ සුන්දර ගමන කියන්නේ ඇත්තටම මේ වැඩපිළිවෙල සුන්දරයි කියන එක. ආරෂ්ඨාංගික මාර්ගය කියන්නේ සුන්දර මාර්ගය. සුන්දර මාර්ගය. දැන් අපි සාමාන්‍යයෙන් කියනවනේ දැන් දරුවෙකුට උත්වාද කරනකොට පුතා ඔයා යන මාර්ගය ඇත්තට හොඳ නැහැ කියලා. ඉතින් මාර්ගය කියලා කියන්නේ යාගේ වැඩපිළිවෙල. ඉතින් ඒ වගේ නිසා මෙතන සුන්දර මධ්‍යම මාර්ගයේ උන්වහන්සේ වැඩම කළා සුගත. ඊළඟට ලෝකවිදු සියලු ලෝකයන් දැනගෙන උන්වහන්සේ ලෝකයන්ගෙන් එතර වුණා. ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති දමණය කරන්න අමාරු සියලු දෙනා මිනිස්සයන් යක්ෂයන් දෙවියන් ඕනම කෙනෙක් උන්වහන්සේ දමණය කළ අනුත්තරෝ පුරිස ධම්මසාරති. ඊළඟට දෙව මිනිසුන්ට ශාස්ත්‍රුන් වහන්සේ සත්තා දේව මනුස්සාන බුද්ධෝ මේ චතුරාරි සත්‍ය ධර්මය උන්වහන්සේ අවබෝධ කරගෙන අන් අයට උන්වහන්සේ මේක අවබෝධ කෙරෙව්වා. ඉතින් ඇත්තටම පසේ බුදුරජාණන් වහන්සේලාත් මේ චතුරාරි සත්‍ය අවබෝධ කරගන්නවා. නමුත් උන්වහන්සේලාට මේක අවබෝධ කරවන්න හැකියාවක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ චතුරාරි සත්‍ය උන්වහන්සේ අවබෝධ කරගෙන අවබෝධ අන් අයට අවබෝධ කළා. ඉතින් ඇත්තට එතනින් අපේ ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නයට ප්‍රවේශ වෙන්නයි මම හිතුවේ. එතකොට ඊළඟට භගවා මේ සියලු බුදු ගුණ දරා ගන්න උන්වහන්සේ භාග්‍යවන්ත වුණා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ ගුණ අනන්තයි අපරිමාණයි. ඉතින් ඇත්තටම දැන් පූජනීය චන්දකිත්ති ස්වාමීන් වහන්සේ හැවි අපි සම්ප්‍රදායික දැන් අපි සම්ප්‍රදායික කියලා කියන්නත් හොඳ නෑ. ඇත්තට අපි නිතර දෙවේලේ අපේ සදැහැතියන්ට දැන් බුදු ගුණ හොඳට අහන්න ලැබිලා තියෙනවා. නමුත් අර ස්වාමීන් වහන්සේ මතක් කළේ ඊටත් වඩා අර අපි අපේ හිතට එක එක පුජ්‍යලයන්ට දැනෙන ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න විදිහ. ඇත්තටම මේ චතුරාරි සත්‍ය අවබෝධ කරපු ආකාරය කියනකොට ඉතින් ඇත්තටම මට මතක් වෙන්නේ අර කතාව. කිසාගෝතමගේ දරුවා නැති වුණා. දරුවා මැරුණා. ඉතින් මෙයා නොඑක් වෛද්‍යරු ළඟට ගියා. මේ කතාව අපි හැමෝම දන්නවා. නමුත් මෙතන අපි මනෝවිද්‍යාත්මකව අපි තේරුම් ගත්තේ නැති දෙයක්ත් තියෙනවා. ටිකක් කල්පනා කරලා බලනකොට. දැන් මේ දරුවා අරගෙන මේ අම්මා නොඑක් වෛද්‍යරු ළඟට ගියා. වෛද්‍යරු තින් කියනවා මේ දරුවා මැරිලා. මේ අම්මා මේක බාරගත්තේ නැහැ. අන්තිමට එක මිනිස්සෙක් බැලුවා. මෙයාගේ හිත හදන්න අමාරු කම සවැත් නුවර ජේතවනාරාමේ හොඳ වෛද්‍යවරයෙක් ඉන්නවා කියලා හම්බෙන්න. ඉතින් මේ අම්මා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ දරුවා ශ්‍රීපාද පත්මූලයේ තියලා කියනවා අනේ මගේ දරුවා කතා කරන්නේ නැහැ, hina වෙන්නේ නැහැ, කිරි බොන්නේ නැහැ, මගේ දරුවා සුවපත් කරලා දෙන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඒ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා ඉතින් ඒ ප්‍රශ්නේ විසඳපු ආකාරය. ඉතින් තථාගතයන් වහන්සේ එක පාරම මේ ප්‍රතික්ෂේප කරේ නැහැ. ඉතින් කො හොඳයි නැගණිය සනීප කරලා දෙන්න කියලා බාරගත්තා. ඉතින් පළමුව උන්වහන්සේ ළමයා බාර අරන් හොඳට ළමයා පරීක්ෂා කළා. දැන් මේ අම්මට හරි සතුටුයි. මොකද අර ඍණාත්මක පැත්තේ හිටියේ දැන් ධනාත්මක පැත්තට වැටුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ටිකක් තව බලලකෝ මට බෙහෙතක් ඕන කියලා. ඉතින් මේ අම්මට හරි සතුටුයි. ආ දැන් මේ වෛද්‍යවරයා දැන් හැමතැනින්ම සුව කරන්න බෑ කියලා තියෙද්දි බුදුහාමුදුරෝ බෙහෙත්ගෙන කියන සුව කරන්න. එතකොට සුභවාදී ආකල්පයක් ඇත්තටම දැන් අද වුණත් අද කාලේ වුණත් වෛද්‍යවරු අතහැරලා බෑ කියලා ලෙඩාව කවුරු හරි වෛද්‍යවරේ බාරගත්තත් ඒ ලෙඩාගේ අයිතිකාරයන්ට හරි සතුටක් නේ. ඉතින් මේ අම්මටත් පුදුම සතුටක් ඇති වුණා. මේ හැමෝම බෑ කියපු මේ දරුවා දැන් මේ වෛද්‍යවරයා කියන බෙහෙතක්. ඉතින් මේ අම්මට හරි සතුටුයි. ටිකක් වෙලා ගිහිල්ලා බුදුරජාණන් කියන නැගණිය හැබැයි මේ බෙහෙත ටිකක් කාලය අරගෙන උන්වහන්සේ වදන අබ ටික. අම්මට හරි සතුටුයි. මොකද ඉන්දියාවේ ඕන් තරම් අබ තියෙනවා. බැලු අත අබ ආයවල්. ඉතින් ඇත්තටම මේ අම්ම අබ ගේන්න දුවනකොට කිව්වා නැගණි පොඩ්ඩක් ඉන්න. හැබැයි ওই අබ ටික ගේන්න ඕනි කවුරුත් නොමලගේ කිව්වා. එහෙනම් මං හිතන විදිහට ඉතින් මේ අම්ම පළවෙනි ගෙදරට ගියා. ඉතින් අබ හම්බුණා. හැව කවුරු හරි නැන්නාද. ඉතින් ගෙදර කවුරු හරි පුතෙක් මැරිලා ඊළඟට තව ගෙදරකට ගියා දුවෙක් මැරිලා අම්මා මැරිලා තාත්තා මැරිලා මං හිතනවා මේ අම්මා
ගෙවල් 100කට විතර යන්න ඇති. ඉතින් ස්වංක්‍රීය මෙයාට තේරුණා මේ මරණය කියන එක කාටවත් පොදු දෙයක්. මේ අම්මා මොකද කරේ? ඒ දරුවා ගිහිල්ලා සොහොනට දාලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. ඉතින් ඇත්තට බලන්න දැන් මෙතන අපි ළඟට වගේ එහෙම අම්මා කෙනෙක් ආවොත් මොකද වෙන්නේ? අපි කියයි අනේ මෑණියෝ මේ හිත හදාගන්න කියලා. නමුත් හිත හැදෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ බලන්න මේ අම්මගේ හිත හදපු තාලේ. ඇත්තට පියවරෙන් පිර ඉස්සරහ ලෙඩා බාරගත්තා. ඊළඟට කිව්වා ලෙඩා පරීක්ෂා කළා. ඊළඟට කිව්වා බෙහෙතක් ඕන කියලා. ඊළඟට කිව්වා අබ ටිකක් කියලා. ඊළඟට තථාගතයන් වහන්සේ වදාළ කවුරුත් නොමලගේකින් කියලා. එක සැරේට මේක කිව්වෙත් නෑ. එක සැරේට මේක කිව්වෙත් නෑ. එහෙම පස්ස ගහනවා. එහෙම වුණොත් පස්ස ගහනවා. ඒත් ඇත්තට ක්‍රමානුකූලව බලන්න දැන් මේක මෙතන ලොකු මනෝවිද්‍යාවක් තියෙනවනේ. එහෙම. ඉතින් තථාගතයන් වහන්සේ ඒ අම්මට පිහිට වුණා. ඒ අම්මා තමයි මේ ශාසනේ රූක්ෂ චිවර ධර්ම භික්ෂුණීන්ගේ අග්‍රතානාන්තර ලබපු කිසා ගෝතමී තෙරින් වහන්සේ. ඉතින් ඇත්තටම පුංචි කාලේ ওই කතාව ඇත්තටම ගිහි කාලෙත් ওই කතාව අපි දන්නවා. එහෙම. ඇත්තරම ඒ කාලෙදරම ඒ කතාව සම්බන්ධව මගේ හිතට පුදුම විදිහට බුදුරජාණන් වහන්සේ මේ පිහිට වෙන ආකාරය. එහෙමයි. ඉතින් ඇත්තරම දැන් කෙනෙකුට දැන් ඒක සාමාන්‍යයෙන් හොඳට හිතන කෙනෙකුට සරුවත්ඥන් වහන්සේ ඕනම පුජ්‍යලයකට දැන් ඔය මගේ කතාන්දර අපි කතා කරන්න ගියොත් අපිට එළි වෙන එකක් උනත් කියන්න කතා කරන්න පුළුවන්. ඉතින් මම මේ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නෙත් එක්ක මතු කරේ ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ මේ සත්වයන්ට පිහිට වෙන විදිහ. එහෙම. ඒ අපේ හාමුදුරුව පැහැදිලි කළේ බුදුරජාණන් වහන්සේ හඳුන ගන්න තියෙන තවත් සුවිශේෂ ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ භයිසජ්ජ ගුරු කියලා සඳහන් කරනවා අපේ හාමුදුරනේ. මේ වෙද මහත්වරු අතරේ සුවිශේෂ වෙද මහත්මයෙක්. උන්වහන්සේ වෙදුන් අතර ගුරුවරයෙක්. නූතන බටහිර මනෝවිද්‍යාවේ පවා භාවිතා කරන ක්‍රමයක් තමයි එදා කිසාගෝත්තමීට බුදුරජාණන් වහන්සේ භාවිතා කරන්න දුන්නේ. මොකද ඕනෑම ප්‍රශ්නයක් පුද්ගලික කරගන්න තරමට අනේ මටමමයි වෙන්නේ මේවා, ඇයි මේ මටම වෙන්නේ කියලා හිතනකොට ඒකෙන් දැනෙන පීඩාව වැඩි. දැන් අර මරණය කියන අත්දැකීම තමන්ට පමණක් උරුම වූ දෙයක් නෙවෙයි. යන්න ගමට ගිහිල්ලා ගමේ මිනිස්සුත් එක්ක කතා කරන්න. එහෙම බලනකොට ගමේ මිනිස්සුන්ගේ කවුරු කවුරු හරි මැරිලා ඉන්න බව ඔබට වැටහි කියන එක නොකියා ඒ තත්ත්වය අවබෝධ කරගන්න පෙළඹවීමක් උන්වහන්සේ බොහොම ලස්සනට කරපු බව අපේ හාමුදුරුවෝ බොහොම මනා ලෙස පැහැදිලි කළා. ඉතින් සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනිේන්ද්‍ර බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන එක අපිට අපේ හාමුදුරුවෝ කියලා දුන්න විදිහට විවිධ ක්‍රමවලින් තේරුම් ගන්න හැකියාව තියෙනවා. දැන් බටහිර දර්ශනීයට අනුගත වෙච්ච බටහිර රටක ඉන්න කෙනෙකුට වගේ කෙනෙකුට බුදුහාමුදුරුවෝ කියලා කිව්වහම එක සැරේටම ඒ අය විමසන්න ගනි. දැන් සාමාන්‍ය අපේ හාමුදුරනේ අපි සාම්ප්‍රදායිකව කවුරු හරි ගැන හොයනකොට ඉස්සෙල්ල හොයන කවුද අම්මා, කවුද තාත්තා, කොහෙද ඉගෙන ගත්තේ, මොන ඉස්කෝලෙටද ගියේ, ඔයාගේ පරිසරයකුත් හොයල බලනවා. ඉතින් අපි මේ වැඩසටහන හා සම්බන්ධ වෙන සමහර වෙලාවට පොඩි ළමයි සිටින්න පුළුවන්. ඒ අයගේ දැනගැනීමත් පිණිස අපි සිහිපත් කරන්න කැමතියි. මීට අවුරුදු 2600කට ඈත ඉතිහාසෙ කෝලිය සහ ශාක්‍ය කියලා ජනපද දෙකක් තිබුණා. ශාක්‍ය ජනපදයේ සුද්ධෝදන රජුරවන්ට කෝලිය ජනපදයේ මායා දේවියට ඒ දෙදෙනා විවාහ වුණාම ඒ දෙදෙනාට දාව උපන් කුමාරයා තමයි සිද්ධාර්ථ නමින් නම් වුණේ. සියලු අර්ථ සිද්ධ කරවන සුළු අසහාය පුරුෂයෙක් බවට අනාගතයේ පත්වෙනවා කියන අනාවැකියත් එක්ක තමයි එතුමාට සිද්ධාර්ථ කියන නම උරුම වුණේ. ඉතින් රම්ය සුරම්ය සුභ නම් වූ මාලිගා තුනක අධි සුඛෝපභෝගී සුකුමාල ජීවිතයක් ගත කරලා 16 වෙනි වියෙහිදී යශෝදරා දේවිය සමගින් ආවාහ විවාහ වෙලා ඉතාම හොඳ ඉහළ කාම භෝගී ජීවිතයක් ගත කරලා 29 වෙනි වියෙහිදී යශෝදරාවට රාහුල කුමාරයා ඉපදිච්ච දවසේ අතර මගදී දුටු සතර පෙරනිමිති දැකලා සසර කලකිරිලා ඇසල පුරපසලොස්සක පොහේ දවසක
කන්තක අශ්වයා පිට නැගල චන්න ඇමතියත් සමගින් මහා බිනිෂ්ක්‍රමණය සිද්ධ කරලා සය අවුරුද්දක් තිස්සේ මේ ලොව කිසිදු මිනිසියෙකුට විඳිය නොහෙන තරමේ අප්‍රමාණ දුක්ඛන්දරාවක් විඳලා ශරීරයට දුක් දීලා දුෂ්කර ක්‍රියා ප්‍රතිපදාවෙහිවත් අත්ථ කිලමතාන යෝගය අනුගමනය කරලා එයද හරසුන් ක්‍රියාවක් බව දැනගෙන අතීතයේදී පුරුදු කරන ලද චිත්ත සමාධිය උපදවාගත හැකි සමත භාවනාවක් ලෙසින් ආනාපාන සති භාවනාව පුරුදු කිරීම යෝග්‍යයි කියලා කල්පනා කරලා නීරංජනා ගං අබියසති බිච්ච විජය භූමිය වෙච්ච අද ඉන්දියාවේ බුද්ධගයා ශුද්ධ භූමිය පිහිටා තියෙන ඒ සුවිශේෂ ස්ථානයේ පිහිටා තිබෙන විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේ මූලයේදී එතන තිබිච්ච වජ්‍රාසනයේ මත වාඩි වෙලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන මගේ ශාරීරියේ තියෙන ලේ මස් වේකීයාව ඇට නහර හැම ඉතිරි වේවා බුදු වෙලා මිස නැවත මම මේ ආසනෙන් නැගිටින්නේ නෑ කියන දෙරි අදිෂ්ඨානින් භාවනාවට බැසගෙන ආනාපාන සති භාවනාව සමත විදර්ශනාව විදිහට දියුණු කරලා ඒ තුල ත්‍රිවිද්‍යා උපදවගෙන අෂ්ටවිද්‍යා උපදවගෙන එන් අනතුරුව සර්වඥතා ඥානය අවබෝධ කරගෙන ලෞතුරා බුද්ධත්වයට පත්වෙච්ච උත්තමයාණන් වහන්සේ තමයි සිද්ධාර්ථ ගෞතම ශාක්‍යමුනීන්ද්‍ර බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ හඳුන්වනවා තථාගත කියන නමින් අපි හාමුදුරුවෝ ඒ මනා ලෙස පැහැදිලි කළා. උන්වහන්සේ ඒ තථාගත කියන්නේ ඇයි කියන කාරණේ එදා බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේ පටන් මහා පරිනිර්වාණයට පත්වන මොහොත දක්වා පුරා 45 වසක් අවුරුදු 45ක් උන්වහන්සේගේ සිරිමුවෙන් යම් වචනයක් පිට වුණාද ඒ වචනය එදාටත් අදටත් එලෙසින්ම යෝග්‍යව පවතිනවා කිසිදු සංශෝධනයක් කළ යුතුව පවතින්නේ නැහැ අවශ්‍යතාවයක් නැහැ ඒ නිසාද උන්වහන්සේට තථාගත කියන නාමය යෝග්‍ය වෙනවා ඉතින් අපි නැවත අපේ පඤ්ඤාසිරි හාමුදුරු දෙසට හැරෙන්නට කැමති අපේ හාමුදුරනේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවටම වෙහෙස නොබලා උන්වහන්සේ අවබෝධ කරගත්ත මේ ධර්මයේ අනිත්‍යයට සංනිවේදනය කිරීමේ කැප වෙලා කටයුතු කළා. ඒ වගේ උත්තමයන් වහන්සේ නමකගේ දෛනික දිනචරියාව තුළ කොහොම පරාදකාමී හැඟීමක් ඇතුව කටයුතු කරන්නේ නැද්ද අපේ හාමුදුරනේ? ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේගේ පරාර්ථකාමීත්වය ගැන කිනුකට අපේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ සම්පූර්ණම මුළු ජීවිතයේම ගත්තොත් මහා කරුණාවෙන් අනුන් වෙනුවෙන්මයි උන්වහන්සේ කටයුතු කළේ. ඒක අපිට ඔප්පු වෙනවා. එදා දීපංකර පාදමූලයේදී එක සතරපද ගාථාවක් අහපු ගමම්ම දීපංකර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට චතුසත්‍ය අවබෝධ කරගන්න හැකියාවක් තිබුණා. නමුත් උන්වහන්සේ මේ කටුක ගෝර භයානක සංසාර සාගරයට පැනලා අපි වෙනුවෙන්මයි උන්වහන්සේ මේ පාරමී ධර්මයන් සම්පූර්ණ කළේ. ඒ කියන්නේ දන දනක් ගොරබිරම් සසරට වැටුනේ මේ පරාර්ථකාමී හැඟීම නිසා. කාමී හැඟීම මහා කරුණාව නිසා. ඇත්තට මේ ශාසනය අපිට හඳුන්වන්න පුළුවන් කරුණා ශාසනය කියලා. ඇත්තට බලන්න මේ අපි සාමාන්‍යයෙන් මේ පුතඥන ලෝකේ අපිට මේ ධර්මයේ හොඳට පරිශීලනය කරනකොට තේරෙනවා කොහෙන් හරි අපිට ගැළවිලක් තියෙනවා. මොන වැරද්ද සිද්ධ වුණත් දැන් භික්ෂුන් වහන්සේ නමකට ගත්තත් ඊළඟට අපි සමස්ත ගිහියන්ට ගත්තත් ආනන්තරිය පාප කර්ම පහ කෙරුණොත් නම් අමාරුයි. එතනින් එහාට ඕනම වරදක් සිද්ධ වුණත් මං කියන්නේ මේ වැරදි කරන්න කියන එක පොළඹවීමක් නෙවෙයි. නමුත් මොන වරද්ද සිද්ධ වුණත් සුගතිගාමී වීමේ අවස්ථාව තියෙනවා. එහෙම. උන්වහන්සේ ලෝණපල සූත්‍රයේදී ඒක මනාකොට දේශනා කළා. උන්වහන්සේ වදාළේ අපි ඒක හැමෝටම තේරෙන්න කිව්වොත් වීදුරුවකට වතුර ටිකක් දාලා එහෙම අපි එකට ලුණු කැටයක් දාලා දිය කළා. ඇඟිල්ල දාලා දිවේ ගෑවුත් ලුණු රහිනවා. ඒ ප්‍රමාණයම ලුණු කැටයක් කරන් ලොකු ලිඳකට දානවා. එහෙම. විශාල ලිඳකට දාලා දිය කරලා ඇඟිල්ල දාලා දිවේ ගෑවුත් ලුණු රහක් එන්නේ නැහැ. උන්වහන්සේ වදාරනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාරනවා
උන්වහන්සේගේ මහා කරුණාව ඇත්තමද සමහර වෙලාවට පීඩාවෙන් අකුසල් සිද්ධ වෙලා පුදුම චිත්ත පීඩාවෙන් ඉන්න මිනිස්සුන්ට මේක කොතර අසචිල්ලක්ද උන්වහන්සේ වදාරනවා මේ ඒ වගේ අර ලින්දේ වතුර වැඩි වගේ අකුසල් ගොඩක් සිද්ධ වෙලා තියෙනවා නම් කළ යුතු එකම දේ තමයි ඒක හිත හිත අනුන්ට කිය කියා මට මේක වුණා අරක වුණා කැරපොත්ත මැරුවා වුණ මිනිස්සු කියන්නේ ඉතින් ඒක කී කියා ඉඳලා වැඩක් නැහැ ඒක අමතක කරලා ලින්දේ වතුර වැඩි වගේ කුසල් වැඩි කරා දොර වතුර වැඩි වෙනකොට ලුණු රහින්නේ නැහැ වගේ කුසල් වැඩි වෙනකොට අකුසල යටපත් වෙනවා දැන් බලන්න කුසලේන පිතිහි යති කියලා කිව්වේ ඒකයි අන්න හරි හම්බ එතකොට බලන්න දැන් අර අකුසලයෙන් ඉන්න කෙනාට මට පිටක් තියෙනවා එහෙනම් මගේ අතින් මේ විච්ච වැරදවල් ඒවා මං හිතන්න හොඳ නැහැ ඒවත් අනිත්‍යතාවය අනිත්‍ය වශයෙන් හිතලා යා කුසල ධර්මයන් හේදෙනවා ඒතකොට දැන් බලන්න ඔතන වුණත් සාමාන්‍ය ඔය මම මේක විශේෂයෙන් මතක් කළේ එක මිනිස්සෙකුට මම ওই කතාව කියලා යාට පුදුම පිබිදීමක් ඇති වුණා මේ හාමුදුරනේ නේ අපිටත් පිටක් තියෙන අපේ ජීවිතවලින් මෙන්න මේ වගේ අකුසල් වෙලා තියෙනවා මේ කරුණා ශාසනය එකයි මේකට කරුණා ශාසනය කියලා කියන්නේ. තුන්වහන්සේගේ පරාර්ථකාමිත්වය. ඉතින් ඒ අනුව කල්පනා කරලා බලනකොට ඉතින් බුදුරජාණන් වහන්සේගේ පරාර්ථකාමිත්වය ගැන කියන්න අපිට වචන නැහැ. ඉතින් මේ දේශනාව සම්පූර්ණම ගත්තොත් ඒ පරාර්ථකාමිත්වය දැන් දිනචරියාවත් එක්ක ගත්තොත් තමයි බුදුරජාණන් වහන්සේ රාත්‍රියට සැතපෙන වෙලාව සීමිත. ඒ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න. ඇත්තරම දැන් බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවත් අති විශිෂ්ට දිනචරියාවක් පුරේ බත්ත කිච්ච පත්තා පච්චා බත්ත කිච්ච පුරුම යාම කිච්ච පච්චිම යාම කිච්ච මජ්ජිම යාම කිච්ච පච්චිම යාම කිච්ච කියලා මේක තමන් වහන්සේ දවස කොටස් පහකට බෙදා ගන්නවා. ඉතින් කොටස් පහකට බෙදාගෙන තථාගතයන් වහන්සේක තප්පරයක්වත් අපත නොවේවා වහන්සේ කාලෙන් වැඩ ගන්නවා. ඉතින් උදේ පාන්දර උන්වහන්සේ ඒ උදේ දැන් ඇත්තටම මේ වෙලාවල් මට හරියටම කියන්න පූර්ව යාමයේ මධ්‍යම යාමයේ වශයෙන් අපි සඳහන් කරා. ඔව් ඇත්තටම උදේ කාලේ එහෙමයි. උදේ කාලේ උන්වහන්සේ අපි හිතමු උදේ 4 වගේ වෙලාව. ඔව් 4 වගේ වෙලාව. අරුණ නැගෙන වෙලාව වගේ. ඒ අරුණ නැගෙන වෙලාවට සමහර විට අපි ඒක මට හරියටම කියන්න බැහැ. නමුත් ඒ වගේ වෙලාවට තථාගතයන් වහන්සේ සමහර විට දැන් භික්ෂුන් වහන්සේලාට දෙවියන්ට බ්‍රහ්මයන්ට ධර්ම දේශනා කරන මධ්‍යම යාමේ රාත්‍රී මධ්‍යම යාමේ සමහර විට පාන්දර 3 විතර වෙනවා ඇති. එහෙමයි. ඊට පස්සේ තමයි තථාගතයන් වහන්සේ පැයයි විනාඩි 20ක් විවේක ගන්න. එහෙමයි. ඔය බෙදලා බලනකොට හරියට පැයයි විනාඩි 20ක් වගේ තමයි තථාගතයන් වහන්සේ විවේක කරන් තියෙන්නේ. ඊළඟට ඉතින් උදේ සාමාන්‍යයෙන් ඩක්මූර්තිය කියලා අපි කියන්නේ උදේ 4 වගේ ඉඳලා භික්ෂුන් වහන්සේලාට මම හිතන්නේ කමටහන් දෙන ඒ කටයුතු තථාගතයන් වහන්සේ ශරීර කෘත්‍ය සිද්ධ කරලා ඉතින් එතන ඉඳලාම බුදුරජාණන් වහන්සේ මේ උදේ කාලේ පිණ්ඩපාතේ වැඩම කරලා ඊට පස්සේ සමහර වෙලාවට දාන උදේ දාන සමහර දවල් දාන වලට ඒ නිවස් වලට තථාගතයන් වහන්සේ වැඩම කරලා තියෙනවා ඒකේදී ඇත්තටම අසරණ දුගී දුප්පත් පැල්පතේ ඉඳලා අසදුස මහා දානේ දක්වාම උන්වහන්සේ එහෙම පන්ති ભેදයක් නැතුව එහෙමයි ඒත් එක්කම අපි හඳුනන දැන් තවත් සඳහන් කරනවනේ බුදුරජාණන් වහන්සේ උදේ පාන්දර නැගිට මහා කරුණා සමාපත්තියට සමවැදිලා මොකද්ද මහා කරුණා සමාපත්තිය ඇත්තම ඇත්තන ස්වාමීන් වහන්සේ සිහිපත් කරපික හොඳයි තථාගතයන් වහන්සේ උදේම කරන දේ තමයි සූවිසි කෝටි ලක්ෂ වාරයක් සමාපත්තියට මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකයේ දිහා බලනවා ලෝකයේ දිහා බලලා අද මං කාටද පිහිටවන්න ඕනේ? යාගේ ආගම කුලය මුකුත් උන්වහන්සේ එහෙම හොයන්නේ නැහැ. චතුසත්‍ය අවබෝධ කරන්න යාට හැකියාව තියෙනවා නම් භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉන්න තැනත් ඒ තැනත් ආයෙත් වැඩම කරනවා. දැන් එහෙම වැඩම කරලා දැන් අපි මාගන්ධිය අපි උදාහරණයක් හැදින් කියනවා උන්වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදලා බලනකොට තමයි දැක්කේ දා මාගන්ධිය බ්‍රාහ්මණයත් එතුමාගේ භාර්යාව. ඉතින් දැකලා තමයි තථාගතයන් වහන්සේ එතෙන්ට වැඩම කරලා මාගන්ධි බ්‍රහ්මතුමාට පිහිට වුණා. ඉතින් ඇත්තටම එයා තනිකරම ගිනි දෙවියෝ පුදපු අන්ධ භක්තිකයෙක්නේ. නමුත් මහත්මේ මේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා තමයි ඒ සත්වයන් පිළිබඳව දැනගෙන එයාට පිහිට වෙන්න එහෙම වැඩම කරන්නේ. ඊට පස්සේ ඒත් එක්කම අපි හන්නේ තවත් තියෙනවනේ අර බුදුරජාණන් වහන්සේගේ චාරිකා දේශනා ශෛලීන් දෙක. තුරිත චාරිකා කියලා. දැන් සමහර වෙලාවට
බුදුරජාණන් වහන්සේ චාරිකා ධර්මදේශනාවේ යෙදීගෙන යන ගමින් ගම ගමින් ගම සාමාන්‍යයෙන් මුණ ගැහෙන අයට පාගමනින් ගිහිල්ලා බණ කියාගෙන යනවා. ඒ වගේම අර මහා කරුණා සමාපත්තියට සමවැදීම තුළ අපේ ආඳුර සිහිපත් කර විදිහට අද දවසේ කාටද මම මේ සත්‍ය අවබෝධ කරලා දෙන්නේ කියලා බැලුවාම එයා ඈත හිටියත් සමහර වෙලාවට එයාම ඉලක්ක කරගෙනම ධර්ම දේශනා කරන ස්වභාවයක් තියෙනවා. උපාස ගාතාවක් හරි තථාගතයන් වහන්සේ අපි ඒ ඒ වචනේ පැහැදිලි කරලා උපාස ගාතාව කියන උපාස ගාතාවක් කියලා කියන්නේ අතරම දැන් අර දැන් භික්ෂුන් වහන්සේ නමකට කමඨහනක් දුන්නාම තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේ අතහරින්නේ නැහැ. ඒ භික්ෂුන් වහන්සේ හොඳට භාවනා කරගෙන යනකොට උන්වහන්සේට දැන් හොඳට නීවරණ යටපත් වෙලා හිත හොඳට කුළු ගැන්විලා තියෙන අවස්ථාවේ තථාගතයන් වහන්සේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත දේශනයක් තථාගතයන් වහන්සේ ඉස්සරහා වැඩ ඉන්න ආකාරයේ පෙනීඳලා ඒ භික්ෂුවට දේශනා කරනවා. ඒ දේශනාව අහලා දැන් සමහරවිට භික්ෂුවට විතරක් නෙවෙයි ගිහියෙකුට වුණත් තථාගතයන් වහන්සේ එහෙම කරපු අවස්ථා තියෙනවා. ඒතොර ඒක ඍද්ධි ප්‍රතිහාර බලයෙන් කරන එකක්ද? ඍද්ධි ප්‍රතිහාර බලෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් අර භික්ෂුන් වහන්සේ අර නිවරණ යටපත් වෙලා ඉන්න අවස්ථාවක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ තිලක්ෂණය ප්‍රතිසංයුක්ත දේශනාවක් සිද්ධ කරනකොට මේ භික්ෂුන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට අවස්ථාව ලැබෙනවා. එහෙමයි. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේට හැකියාව තියෙනවා යම් භික්ෂුන් වහන්සේ නමකගේ හිත තුළ නීවරණ ධර්ම යටපත් වෙලා තියෙන ආකාරය දකින්න. ඒ වෙලාවේදීම අපි හාඳුරු මතක් කළ විදිහට ත්‍රිලක්ෂණය පැහැදිලි වෙන විදිහේ දේශනාවක් මඟ පෙන්වීමක් කළොත් උන්වහන්සේට ඒ ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට කොහොමද මේ වැටහෙන්නේ කියන එක අපි දැනගන්න ඕන දෙයක්. ෂඩ්ඝ සාධාරණ ඥාන හැටියට අපි සිහියට ගත්තොත් අපේ යන්නේ පළවෙනි එක තමයි ඉන්ද්‍රිය පරව පරිහත ඥානය, ඊට පස්සේ ආසයානුසේ ඥානය, ඊට පස්සේ යමක මහා පාටිහාරී ඥානය, මහා කරුණා සමාපatti ඥානය, ඊට පස්සේ සබ්බඤ්ඤුත ඥානය සහ අනාවරණ ඥානය. එහෙ. ඉතින් ඇත්තටම සර්වඥතා ඥානය පිළිබඳව කතා කරනකොට දැන් අපි හාඳුරු කිව්වා වගේ මේ චත් අසාධාරණ ඥාන පිළිබඳව කතා කරනකොට බුදුරජාණන් වහන්සේගේ ඒ අසීමිත ගුණ සමුදාය අපිට හිතා ගන්නවත් බෑ. දැන් ඇත්ත වශයෙන්ම අපි ගත්තොත් සර්වඥතා ඥාන දැන් බුදුරජාණන් වහන්සේම වදාරනවා අර මහා සකුලදාය සූත්‍රයේදී. මහා සකුලදාය සූත්‍රයේදී මගේ ශ්‍රාවකයන් මට පැහැදිලා ඉන්න කාරණා පහක්. ඒකෙන් පළවෙනි දෙවෙනි කාරණේ හැටියට උන්වහන්සේ වදාරන්නේ මගේ ශ්‍රාවකයන් මට පැහැදිලා ඉන්න දෙවෙනි කාරණයක් තමයි සර්වඥතා ඥාන. සර්වඥයන් වහන්සේ සතු මේ මහා කරුණා සමාපatti ඥානයේ ඉඳලා ඒ ඥානයන්ට තමයි බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකව පැහැදිලා ඉන්නේ කියන එක. එහෙනම් ඇත්තටම මේ සර්වඥතා ඥානය ගැන හිතනකොට අපි වගේ කෙනෙකුට අපි මේවා විස්තර කරන්න ඉතින් ලේසිත් නෑ. ඇත්තටම සර්වඥතා ඥානය ගැන හිතනොත් දැන් අපි ධම්මපදේ අපි පුංචිම ග්‍රන්ථය තමයි ධම්මපදේ. අපි සාමාන්‍යයෙන් පුංචිම කියලා කියන්නේ මේ ධර්මකාරණා පුංචි කියන එක නෙවෙයි. නමුත් අපි ඕන බෞද්ධෙක් අත තියෙන පොතක් තමයි ධම්මපදේ. ප්‍රමාණයෙන් පොඩි, ඒ වගේම පරිශීලණයෙන් කවුරුත් දන්න පොතක්. ඇත්තටම ධම්මපදේ ඉඳලා අපි ගත්තොත් ධම්මපදයේ දැන් බලන මම සර්වඥතා ඥානය ගැන කියනකොට ධම්මපදයේ එක ගාථාවක් අරගෙන අපි ඒක ඒකේ අර්ථය බැලුවොත් ඇස් දෙක පියාගෙන තමන් කැමති ගාථාවක් පෙරලලා ඒකේ අර්ථය බැලුවොත් සර්වඥතා ඥානය අපට යන්නේ අර්ථය ඒ තරම්ම සාරවත් ඒ තරම්ම ගැඹුරුයි. ඊළඟට දැන් සර්වඥතා ඥානය දැන් අපි පටිච්චසමුප්පාදයේ දක්වාම ගියොත් දැන් අතරම පරිසම්පාදයේ පරිශීලන කෙනෙක් කරන කෙනෙකුට තථාගතයන් වහන්සේගේ ඒ සර්වඥතා ඥාණය ගැන හිතා ගන්නවත් බෑ. ඒ කියන්නේ අතරම දැන් අපි සාමාන්‍යයෙන් දැන් ගත්තොත් අපි ලෙඩ වෙනවා. අපි ලෙඩ වුණාට සපේ ලෙඩ වෙනකොට සමහරවිට මේ පුතග්ජන ශ්ලෝකයා පොදුන් ලෝකයා දැන් මට දැන් මේ පිසේ හැදිලා තියෙනවා, මට සීනි හැදිලා තියෙනවා, මට මෙහෙම වුණේ අහවලා නිසා නැත්තම් මගේ රැකියාව නිසා ඒක කාගේ හරි ඇඟට දානවා. එහෙම. නමුත් දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා දැන් අපි
හැමෝම ලෙඩ වෙනවා වයසට යනවා මහලු වෙනවා මරණයටපත් වෙනවා ඉතින් මේකට හේතුව පුතත්ජන සත්‍යය එක එක දේවල් අහවල් ලෙඩේ නිසා ආසනීප වුණා අහවල් ලෙඩේ නිසා මරණය සිද්ධ වුණා ඒ විදිහට නොඑක් සාමාන්‍ය විදිහ නමුත් තථාගතයන් වහන්සේ වදන මේ ඔක්කොම අපට මේ කරදර සියල්ලම සිද්ධ වුණේ මේ ඉපදිච්ච නිසා එතකොට දැන් බලන්න අර මේ ਸਰුවත්නතා ඥාණය දැන් බුදුරජාණන් වහන්සේ දැන් අතරේ ඒක කෙනෙකුට හොඳට කල්පනාවෙන් විමසින් නුවණින් කල්පනා කරලා බලනකොට ඉතින් පුදුම හිතෙනවා උන්වහන්සේගේ අර දැන් අපි සාමාන්‍ය ලෝකයා හිතන්නේ අරක නිසා මේක අපිට ගොඩක් වෙලාවට පේන්නේ මතු පිට තියෙන හේතුව විතරයි මතු පිට තියෙන බුදුරජාණන් වහන්සේට බැලු බැල්මට ගැඹුරු හේතුව වටහා තේරෙනවා ඉතින් එතකොට තේරෙනවා කියන්නේ උන්වහන්සේට ඒ පිළිබඳව අවබෝධ වෙලා තියෙනවා එතකොට බලන්න දැන් උන්වහන්සේ දැන් වදාරනවා දැන් මේ මේ සියල්ලම සිද්ධ වුණේ ඉපදිච්ච නිසා. එතකොට අපිටත් නිකන් හිතලා බලන්න ආ මේ ඉපදිච්ච නිසා තමයි මේ ඔක්කොම දරබර. ඊළඟට උන්වහන්සේ දැන් බලන්න එතන ඉඳලා දැන් පටිච්චසමුප්පාදයේ යට ඉඳලා අපි උඩට ආවට පස් උඩට එනකොට ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැන් ඉපදුණේයි විපාක පිණිස භවේ නිසා. ඉපදුනේ භවේ නිසා. එතකොට දැන් ඊළඟට ඇයි භවේ සකස් වුනේ? විපාක පිණිස කර්ම සකස් වුනේ උපාදාන නිසා. උපාදාන සකස් වුනේ තණ්හාව නිසා. තණ්හාව සකස් වුනේ මේ විඳීම නිසා. මෙන්න මේ විදිහට දැන් මේක මේ පටිසම්පාද ක්‍රියාවලිය උඩට හිතාගෙන හිතාගෙන එනකොට සර්වඥතා ඥාණය පිළිබඳව අපිට හිතා ගන්නවත් බෑ ඉතින් ඇත්තටම. එහෙමයි. ඒක මං හිතන්නේ අපිට මේ වාගේ පැයකින් පැය දෙකකින් නෙවෙයි දවස් ගණනකින්වත් සාකච්ඡා කර නිමා කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපි හාමුදුරුව ආරම්භයේදීම සිහිපත් කළා බුදුරජාණන් වහන්සේ නමක් තවත් බුදුරජාණන් වහන්සේ නමක සතුවේ ගුණ කදම්බය වෙනත් බණ මොනවත් දේශනා කරන්නේ නැතුව කල්පයක් පුරාවට ප්‍රකාශ කළත් කල්පය නිමා වෙන බවත් බුදුගුණ නිමා නොවන බවත් සඳහන් කළා. එසේ තිබියදී අපි දෙන්නා කොහොම නම් මේ බුදු ගුණ වර්ණනා කර රිමා කරන්න දෙක කවදාවත් වෙන දෙයක් නෙවෙයි. අපි නිකං මේ ඡායා මාත්‍ර වශයෙන් යම් කිසි දැනුවත් කිරීමක් පමණයි පින්වතුන් වෙනුවෙන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි හාමුදුරුවෝ සිහිපත් කළසින් බුදුරජාණන් වහන්සේ සතුව තිබුණ සුවිශේෂ අනිත් රහතන් වහන්සේලා සතු නොවුණ ඥාන හය තමයි ෂඩ් අසාධාරණ ඥාන කියන්නේ. ඒ ෂඩ් අසාධාරණ ඥාන අතරේ ප්‍රධාන ඥානයක් තමයි ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය සහ ආසයානුසය ඥාන කියන ඥාන දෙක. එතකොට ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය කියන්නේ අනිත් අයගේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා තියෙන්නේ මොන මට්ටමේද කියලා බුදුරජාණන් වහන්සේට සුවිශේෂ දැනුමක් තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම කියලා එතන කියන්නේ අවබෝධයට මූලික වෙන සිතිවිලි ඉන්ද්‍රත්වයෙන් පවතින දේවල්. ඒවට අපි කියනවා සද්ධේන්ද්‍රිය, විරේන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය කියලා. මෙන්න මේ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම පහ පහඳුරන්නේ හීන ප්‍රනීත මධ්‍යම ප්‍රනීත වශයෙන් එක එකනාගේ හිත්වල තියෙනවා. එතකොට බුදුහාමුදුරුව දන්නවා තමන් ළඟට එන කෙනාගේ ශ්‍රද්ධාව හීන මට්ටමේද තියෙන්නේ. එහෙනම් ශ්‍රද්ධාව වැඩි වෙන විදිහට ධර්මයේ දේශනා කරන්න ඕන. එහෙම නැත්නම් මෙයාගේ වීරිය මොන මට්ටමේද තියෙන්නේ? මෙයා අලස කෙනෙක්ද? එහෙම නැත්නම් මෙයාගේ ප්‍රඥාව ගොඩාක් වැඩිද? එහෙම නැත්නම් මෙයාගේ සමාධිය වැඩිද? ඒ සමාධිය වැඩි නිසා මෙයා තීන මිද්දියට ගිහිලා නිදිමත හැදෙන සුළුද? ඒ ඔක්කොම බලල ඉවර වෙලා උන්වහන්සේට හැකියාව තියෙන ඉන්ද්‍රිය සමතාව ඇති කරන්නේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම බැලන්ස් කරලා එයාට අවබෝධ කරවන්නට අවශ්‍ය කරන මඟ පෙන්වන්න. ඉතින් බාහිර ඈත දුර බැහැර කෙනෙක් වුණත් ඔය කියන ඉන්ද්‍රිය ධර්ම හොඳට දියුණු කරගෙන ඉන්නවා නම් එයාට ආර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් හැකියාව මට්ටම තියෙනවා නම් නීවරණ ධර්ම යටපත් කරලා තියෙන බව වැටහෙනවා නම් අන්න ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ විපස්සනා නුවණ පහළ කිරීමට මඟ පෙන්වන්න මහා කරුණාව උපයෝගී කරගෙන ස්ථානෙට වැඩම කරන බව සඳහන් වෙලා තියෙනවා. අපි හාමුදුරනේ බුදුහාමුදුරුවන් මහා සත්වයන් කෙරෙහි ওই විදිහට මහා කරුණාවෙන් ධර්මීය දේශනා කළත් බුදුහාමුදුරුවන්ට හැමෝම කරුණාව දැක්වේ නෑ නේද? බුදුරජාණන් වහන්සේටත් විවිධ නින්දා අපහාසවලට දුරු වෙන්න උනා නේද? ওই විදිහට මහා කරුණාවෙන් අනිත් අය මේ සසර දුකෙන් මුදවාලන්නට සම්පූර්ණ ජීවිතයම කැප කරලා හිටපු බුදුරජාණන් වහන්සේ ඒ වාගේ
නින්දා අපහාස ආදී මේ ගොඩක් පීඩනයන්ට අහුවිච්ච අවස්ථා තියෙනව නේද? කොහොමද උන්වහන්සේ ඒ වගේව දරාගත්තේ? ඇත්තටම තථාගතයන් වහන්සේ මේ ලෝක ධර්මයන්ගෙන් නම් කිසිසේත්ම කම්පා වුණේ නැහැ. දැන් බලන්න අර එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අනද මාහිමියන් වහන්සේට වදාලේ අහන්නාගෝ සංගාමේ තාපාතෝ පතිතං සරං අතිවාක්‍යං තිතික්කිස්සං දුස්සීලෝ බහුජනෝ. ඉතින් ඇත්තටම අපේ බුදුරජාණන් වහන්සේට තරං මං හිතන්නේ මේ නින්දා අපහාස වලට ලක්විච්ච ශාස්ත්‍රවරයෙක් ඇත්තටම නැති තරම්. දැන් අර පවුලෝ ගිරව් කුරුල්ලෝ ආදී සත්තු වෙන්නේ මේ පල තියෙන ගස් වලටනේ. පල තියෙන ගස් වලට දැන් උට පන්ටයින් වගේ ගස් වලට කුරුල්ලෝ ගිරව් ආදී සත්තු වෙන්නේ නැහැ. නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළේ යම් කිසි මෙහෙයක් කිරීමට ඉදිරිපත් වේකුට තමයි අද වුණත් එහෙමයි. මේ මේ සමාජයෙන් විවිධාකාර දෝෂාරෝපණයන්ට ලක් වෙන්න වෙන්නේ ඒ වගේ වැඩ කරන්න ගියාම. දැන් අපි කවුරු වුණත් ඇත්තකට වෙලා ඉන්නවා, අපිට වුණත් එහෙමයි. එතකොට ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ එවැනි අවස්ථාවල අකම්පිතව ඉස්සරහට වැඩම කළා. ඒ ඉස්සරහට වැඩම කරපු නිසා තමයි අද අපිට මේ ධර්මය අතර මෙහෙම ජීවමානව තියෙන්නේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ අපි එකින් එකට බැලුවොත් ඇත්තටම උන්වහන්සේව ප්‍රශංසා කරපු අයටත් උන්වහන්සේට නින්දා කරපු අයටත් කාටත් සමසිතින් උන්වහන්සේ කටයුතු කරලා තියෙනවා. දැන් ඇත්තටම දැන් තමන් වහන්සේගේ පුතා රාහුල කුමාරයා. රාහුල කුමාරයාට වගේම තමයි ඉතින් අඟුලිමාල, ඊළඟට නාලාගිරි, ආලවක මිනිස් නොමිනිස් හැම දෙනාටම උන්වහන්සේ සමසිත පතුරවලා තියෙනවා. ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ ඔය නින්දා පහස ගත්තොත් ඇත්තටම ඒක හිතා ගන්න බෑ. දැන් අපි චින්තමාන විකාය කතාව ගත්තා. ඉතින් ඇත්තට එදා සරුවඥන් වහන්සේ රාජරාජ මහාමාත්‍යවරු වට කරගෙන ඊළඟට භික්ෂු භික්ෂුණි උපාසික උපාසිකාව වට කරගෙන ඉන්නකොට දැන් අද කාලේ හිතන්න ඒ වගේ මහා ප්‍රසිද්ධ ශ්‍රමණයන් වහන්සේ නමකට මේ විදිහේ චින්තමාන විකාව බඩදරු අම්මා කෙනෙක් වගේ ඇවිල්ලා ඒ චෝදනාව කරනකොට හිතලා බලන්න මොන තරම් කියන්නේ අද කාලේ විදිහට මහා භයානක චෝදන ස්ත්‍රී දූෂණ චෝදනාවක්. ස්ත්‍රී දූෂණ චෝදනාවක්. එහෙමයි. නමුත් අපරාධී අපරාධ නඩුවක් දාන්න පුළුවන් එකක්. එහෙමයි. ඉතින් ඇත්තට ඒ වෙලාවේ උන්වහන්සේ වදාළේ බොහොම අකම්පිතව නැගණිය මේ කාරණේ දන්නේ ඔබත් මාත් පමණයි. මහා කරුණාවෙන් වහන්සේ අනේ මේ වගේ චෝදනාවක් කළා මෙතනත් තිය මොන තරම් වලක් කපා ගත්තද මොන තරම් අකුසලයක් සිද්ධ කරගත්තද කියලා තමයි උන්වහන්සේට තේරුණේ. ඊළඟට දැන් අර අපි කියපු ගාථාව ගත්තොත් උන්වහන්සේ දානන්ද මාහිමියන් වහන්සේ හරි ආදරෙන බුදුරජාණන් වහන්සේට තියෙන උන්වහන්සේගේ උපස්ථායක ඒකයි උන්වහන්සේ සෝතාපන්න කෙනෙක්. ඉතින් උන්වහන්සේ බොහොම සෙනෙහස කෙනෙක් හොඳට තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේට අර නින්දා අපහාස කරනකොට අර මාගන්ධියා තරුණියගේ ඒ එක එක සොඩා සෝදුව ඇවිල්ලා එක එක අපහාස කරනකොට බුදුරජාණන් වහන්සේ වදාලේ ආනන්ද මාහිමියන් වහන්සේට ආනන්ද මා සටන් බිමට පැමිණි ඇතෙක් වගේ යුද්ධ භූමියට පැමිණි ඇතෙක් වගේ යුද්ධ භූමියට පැමිණි ඇතා සිවුදිගෙන් එන ඉහිපාරවල් ඉවසනවා වගේ මමත් මේ අනිත් අය කරන නින්දා අපහාස ඉවසනවා. ඉතින් බලන්න උන්වහන්සේ වදාලා මේ එහෙම දේශනා කළ ආනන්ද ස්වාමීන් වහන්සේ හිත හැදුවා. ඇත්තටම ඒ නින්දාව තිබුණේ දින කීපයක් පමණයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ අනුව කල්පනා කරලා බලනකොට තියෙන බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ එකක් දෙකක් තුනක් නෙවෙයි විවිධාකාර දෝෂාරෝපණයන්ට උන්වහන්සේ ලක් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද එදා ඉන්දියානු සමාජයේ දැසගත්ත මිත්‍යා දෘෂ්ටික සමාජයක්, ඊළඟට පුදුම අන්ධ භක්තිකයෝ හිටපු සමාජයක්. මොකද බුදුරජාණන් වහන්සේ මේ බෞද්ධයන්ට කියලා ධර්ම දේශනා කළේ නෑ. තනිකරම උන්වහන්සේ පටන් ගත්තේම මිත්‍යා මත තියෙන ඒ මිත්‍යා ධර්මයන් එන්නේ පිහිටලා හිටපු අයට තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. ඉතින් එහෙම සමාජයක අපිට හිතා ගන්න පුළුවන් උන්වහන්සේ මොනතරම් විප්ලවයක් එදා ඉන්දියානු සමාජයේ සිද්ධ කරාද කියලා. එහෙමයි. මේ ධර්ම සංනිවේදනය සිද්ධ කරන අතරතුර උන්වහන්සේට විඳින්නට වෙච්ච දුක් ගැහැට මෙපමණයි කියලා කියන්නට බැරි තරම්. ඒ වුණ උන්වහන්සේ
පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති මේ අෂ්ට ලෝක ධර්මයේ හිත කම්පා කරන්නේ නැතුව ඒව හැමයි ශෝක කරන්නේ නැතුව ඇලෙන්න ගැටෙන්න යන්නේ නැතුව උන්වහන්සේ සමබර සිතින් ඒ සියල්ල විඳතරාගෙන හිටියා උන්වහන්සේට නොකල චෝදනාවක් නැති තරම් ඇත්තටම මිනී මරුම් චෝදනා සිද්ධ කළා සුන්දරී පරිබ්‍රාජිකාව මරලා හැංගුවා කියලා ඒ වගේම ස්ත්‍රී දූෂණ චෝදනා කළා නිගණ්ඨයන් ජේතවනාරාමයේ අල්ලගත් අය කියලා මේ ඒ විදිහට චෝදනා කරන්නට පෙළඹුණා සොරෙක් කියලා චෝදනා කළා සොරෙක් කියලා චෝදනා කළා ඒ වගේම බොරු කියනවා නැති දේවල් ප්‍රකාශ කරනවා සුනක්හත් කියන්න ගත්ත බුදුරජාණන් වහන්සේ ඔය මහ ලොකු විශේෂ බලයක් නැහැ කියලා ඒ කියන්නේ බොරු කියලා චෝදනා කරනවා ඒ කියන්නේ හරියට බැලුවොත් ඉතින් මේ පන්සිල් වලින් ගොඩක් සිල් කැඩුවා කියලා චෝදනා කරා බලන්න මේ තුන් ලෝකයක් බබලවපු රහසින්වත් පවුණු කරපු බුදුරජාණන් වහන්සේට පවා මිනිස්සු නිඳා අපහස කළා ඉතින් ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නත්ති ලෝකේ අනින්දිතෝ ලෝකේ නිඳාන ලබන පුද්ගලෙක් නැති තරම් ඉතින් බුදුරජාණන් වහන්සේ අපේ ආදුර මතක් කළ විදිහටම මේ දුස්සීල සමාජයක තමයි කෙලෙස් බරිත සමාජයක තමයි ජීවත් වුනේ ඉතින් එහෙම ජීවත් වෙනකොට උන්වහන්සේට ඒ කෙලෙසුන්ගින් වැසී සිටින දුස්සීලයන්ගේ විවිධ චෝදනාවලට අපහාසවලට ගොදුරු වෙන්න සිද්ධ වුණත් උන්වහන්සේගේ දියුණු මනසට ඒ වයින් සලන්නට දුර්වල කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. එතනම අර මෙලයි මතක් වෙන්නේ දැන් උන්වහන්සේ එතන දීපු විශේෂ උපදේශය තමයි මේක අර අර පුරාණ මේතන් අතුල රතුළු පාති මුතුමාට දොන්නේ මේ නින්දා අපහස කියන ඒවා මේ කදෙයියේ සිදු වෙන එක නෙවෙයි. කාලත්‍රේටම සමානයි. අදත් එහෙමයි හෙටත් එහෙමයි. අපි අපි කෙතෙක් බුදුරජාණන් වහන්සේ එහෙම නින්දා පහස වින්දයි කියලා කිව්වත් ඒක තමයි ලෝක ස්වභාවය කියලා කිව්වත් අද මේක නවතින්නේ නැහැ හෙටත් මිනිස්සු ওই විදිහටම බුදුරජාණන් වහන්සේට හෝ ධර්ම රත්නයට හෝ ආර්ය මහා සංඝ රත්නයට චෝදනා කරනවා ඉතින් එහෙම චෝදනා කරන්නේ වැරදි විදිහට ධර්මය අවබෝධ කරගත්තා එහෙම නැත්නම් වැරදි කෙනෙන් අල්ලගත්තා ඒ නිසා අපි නිවැරදිව ධර්මයේ sannivedanaya කරන තරමට අපට පුළුවන් බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුනගන්න. අපි මේ අද දවසේ මේ පෑ ඇතුළතදී උන්වහන්සේ සතු විශේෂ ලක්ෂණ ඔබ කෙරෙහි අපි කෙරෙහි උන්වහන්සේ දක්වපු මහා කරුණාව මහා ප්‍රඥා උන්වහන්සේ සතු මහා මෛත්‍රිය ඒ වගේ මටලු ධාමයේදී කම්පා නොවි කටයුතු කරන ස්වභාවය උන්වහන්සේ ශ්‍රාවක ජනතාවට මේ අසිරිමත් දහම අවබෝධ කරවල දෙන්න දිවාරය වෙහෙසිල කටයුතු කරපු ආකාරය පිළිබඳව යම් මට්ටමක දැනුවත් කිරීමක් තමයි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ಗುಣ ගැන හිතනකොට අනේ අපේ බුදුහාඳුර අපේ ශාස්ත්‍රඥ වාසේ මොන තරම්නම් අසිරිමත් පුද්ගලෙද? ආශ්චර්යමත් පුද්ගලෙ, උත්තම පුද්ගලෙක්ද කියන එක ඔබට අපට දැනෙනවා ඒකාන්තයි හදවතට. අන්න ඒ දැනීම තුළ ඇතිවෙන ප්‍රසාදය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ ප්‍රසාදය තමයි ශ්‍රද්ධාව තමයි අපි මේ ධර්ම මාර්ගයේ ඉදිරියටම යවන්නේ. එතකොට තමයි අපිට මේ ශ්‍රද්ධාවෙහි පිහිටලා අනිත් මාර්ගාංග දියුණු කරගෙන කුසලයේ වඩල නිවනට සමීප වෙන්න අවකාශ සැලසෙන්නේ. ඉතින් අදට අපි බුදු ගුණ පිළිබඳව යම් මට්ටමක ඡායා මාත්‍ර වූ අවබෝධයක් ඇති කරගත්තා. ඉදිරි සාකච්ඡාවලදී අපි දහම් ගුණ සංඝ ගුණ ආදියත් මෙලෙසින්ම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබට හොඳ මහඟු අවස්ථාවක් ලැබිලා තියෙන අපි රටේ වික්ත දක්ෂ ධර්මධර ස්වාමින් වහන්සේ නමක් විනයධර ස්වාමින් වහන්සේ නමක් අභිධර්මයේ පිළිබඳ හසල දැනුමක් දෙන ස්වාමින් වහන්සේ නමක් මේ වැඩසටහනට වඩම්ව ගන්නට අපි වාසනාව සම්පන්න වුණා ඔබ වාසනාවන්ත වුණා ඉතින් අදත් අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා අප්‍රමාණ ශාසනික කටයුතු මැදිවත් මේ ස්ථානයට වැඩම කරලා මේ දේශනා මේ සාකච්ඡාව සාර්ථක කර ගැනීම සඳහා තමන්ගේ දායකත්වයේ සැපයපු අපේ කල්යාණ මිත්‍ර මිරහවතේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට අපි ආශිර්වාද කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා මේ සඳහා වැඩමවීම පිළිබඳව උන්වහන්සේට දිගාසිරි ප්‍රාර්ථනා කරනවා ඒත් එක්කම බෞද්ධානාලිකාවේ ගරු සභාපති බොරලන්ද වජිරඥාන ස්වාමින් වහන්සේ බෞද්ධ කාර්ය මණ්ඩලයේ පින්නතුන් හැමට මේ සඳහා දායකත්වයේ දරමින් මේ ධර්මීය උද්දීපනය කිරීමට ධර්මයේ බබලවීමට ප්‍රඥාව පහළ කරවීමට දායක වෙච්ච පින්වත් හැම දෙනාටමත් ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දෙනාටමත් සිත් පතමින් අපේ ධම්මානුපස්සනා සාකච්ඡාව අදට නිමා කරනවා.
පින්වත් ඔබ හැම දිනාටම තුනුරුවන් සතු අනන්ත ගුණ බල මහිමින් සියලු ශාන්තියම වේවා කියලා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි.